ඔන්න මම තවත් ලස්සන පළාතකට ආවා. ඉතින් මම හුඟක් කාලෙකින් මේ ට්‍රැවල් වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මම අද ආවේ හපුතලේට. ඉතින් මේ තියෙන ඇඩිසන් බංගලෝ එකට යන්නයි මේ හදන්නේ. ඉතින් එහෙට යන්න කලින් මට හිතුණා මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න, මේක හිස්ටරි එක ගැන. ඉංග්ලන්ඩ් වල කෙන්ට් වල ඇඩිසන් කියන ගමේ ඉපදිච්ච සර් තෝමස් ලිස්ටර් විලර්ස් බ්‍රිතාන්‍ය වැවිලිකරුවෙකු වශයෙන් 1900 ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඊට අවුරුදු 4කට කලිනුත් ඔහු ඇවිල්ලා තියෙනවා. ඒ 1900 තමයි ඔහු දිගටම ලංකාවේ පදිංචියට ඇවිත් තියෙන්නේ. ඉතින් එහි ආවට පස්සේ ඔහු දික්කොය ගෲප් නම් තේවත මිලදී අරන් තියෙනවා. 1905 ඔහු ජෝර්ජ් ස්ටුවර්ට් කම්පැනි එකට බැඳිලා 1928 තමයි ඔහු එහෙයි චෙයාර්මන් වෙලා තියෙන්නේ. ඔහු 1927 ඇඩිසන් බංගලෝ එක හදන පටන් අරගෙන 1931 තමයි ඉවර කරලා තියෙන්නේ. ඇඩිසන් බංගලෝ එකට ගමේ මිනිස්සු ලක්ෂ බංගලාව කියලා කියනවලු. මොකද ඒකට ඒ දවස්වල රුපියල් ලක්ෂයක් ගිහින් තිනවා හදන්න. ඔහුගේ ඉපදුණු ගම මතක් වෙන්න, එනම් ඇඩිසන් මතක් වෙන තමයි මේකට එඩිසම් හෝල් කියලා එයා නම තියලා තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ, මේක ටියුඩෝ ඇන්ඩ් ජකෝබියන් ස්ටයිල් එකට තමයි එයා එක ගෘහ නිර්මාණය කරලා තියෙන්නේ. මොකද එයා ඉපදිච්ච ගමේ ඒ වගේ ගෙවල් තමයි තියෙන්නේ. ඉතින් එයාට ඒක මතක් වෙන්නත් එක්ක මේක ඔහුගේ කන්ට්‍රි හවුස් එක වශයෙන් තියාගෙන තියෙනවා. සර් තෝමස් ලිස්ටර් විලර්ස් එයාට පුතාලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක්කෙනෙක් ලංකාවේ තමයි ඉපදිලා තියෙන්නේ. ඔහුගේ පළවෙනි දරුවා බ්‍රිටිෂ් ආමි එකේදී අවුරුදු 17 මිය ගොස් තියෙනවා. ඊට පස්සේ ඔහුගේ බිරිඳයි දරුවයි සමග ලංකාවේ ජීවත් වෙලා තියෙනවා. ඔහුගේ බාල දරුවා ඉපදිලා තින්නේ ලංකාවේ. ඔන්න දැන් අපි ඇඩිසන් බංගලෝ එකේ ගේට් එකවට ආවා. මෙතන සාමාන්‍යයෙන් 500 තමයි එක්කෙනෙකුට ටිකට් එක ගන්න ඕනේ. වෙහිකල් එක ඇතුළට ගන්නවා නම් ඒකට 700 ගෙවන්න ඕනේ වෙනම. මම මේ එන දවස නම් හරියට අවුව තිබ්බා. හැබැයි වහින දවස්වල නම් මේ පැත්ත හරිම ලස්සනයි. මීදුමින් පෙරලා තියෙන්නේ හරිම ලස්සනයි. සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1949 ඔහු වැඩ කරපු ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමෙන් විශ්‍රාම අරගෙන ඔහුගේ රටට ඔහු ගිහින් තියෙනවා.
හැබැයි ඔහු යන්න කලින් සේදවත්ත මිල්ස් කියන සමාගමකට මේක විකුණලා ගිහින් තියෙනවා. ඉන්පසු 1961 රෝමානු ජාතික බෙනිඩික්ටන් පියතුමා විසින් මේක මිලයට ගත්තා. එය රෝමානු කතෝලික ආරාමයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඊට අවුරුදු දෙකකට පස්සේ බෙනිඩික්ටන් පියතුමා විසින් මේක පරිත්‍යාග කරලා තියෙනවා අම්පිටියේ කතෝලික පූජකතුමන් පුහුණු කරන ආරාමයකට. ඉතින් අද දක්වා ඒ ආරාමේ තමයි මෙතන තියෙන්නේ. දැන් මෙය සංචාරකයන්ට විවෘත කර තියෙනවා. හැබැයි අපිට බලන්න පුළුවන් වෙන්නේ ලයිබ්‍රරි එකයි ලිවිං රූම් එකයි විතරයි. ඉන් පිටිපස්සේ තමයි මොනස්ටරි එක තියෙන්නේ. මෙහි අපිට රැයක් ගත කරන්නත් පුළුවන්. හැබැයි අපි යන්න කලින් ෆාදර් කෝල් එකක් දීලා බුක් කරලා යන්න ඕනේ. ලොකු රූම්ස් තියෙනවලු, මම නම් දැක්කේ නැහැ. 5000 තමයි එක රූම් එකක් වෙන්නේ කෑමත් එක්ක. සතියේ දවස් 7ම මෙය විවෘත කර තියෙනවා. උදේ 9:00 මාරේ ඉඳලා හවස 4:00 මාර වෙනකම්. අපිට මේක ඇතුලේ වීඩියෝ කරන්නවත් ෆොටෝස් ගන්නවත් දෙන්නේ නැහැ. ඉතින් මම ඔයගලන්ට ඉන්ටර්නෙටෙන් ගත ෆොටෝස් ටික තමයි මේ දාලා තියෙන්නේ. ඔයගලන් ඉතින් ගිහිල්ලා බලන්න. ඉතින් දැන් මම යනවා. අපි තව ලස්සන වීඩියෝ එකකින් අනිස්සරේ හම්බ වෙමු. තෑන්ක්ස් මගේ වීඩියෝ එක බැලුවාට. ඔබලන්ට ලස්සන සුබ දවසක් වේවා මම පතමි.
cover with Sheen.